අෞරානික සතිප්ட்டான භාවනා ක්‍රමය නමෝතස්ස භගවතෝ අරහතෝ සම්මා සබුද්දස්ස யංභික්க்கவே සත්තාරාකරණියං සාාවකානං හිතේසිனா අනුකම්පකන අනුකම්පං උපාදාය தංவෝ කතංමයා ඒතානි භික්කවේ රුක්කමූලානි ඒතානි සු්ඥාගාරාණ ඥායිත භික්කවේ මා පමාදත්ත මා පච්චා බිප්පටිසාරිනෝ අනු වත්තත්හං අයංගෝ අමහාකං අනුසාසනී. මේ මහාකාරණික වූ අප භාග්‍යවත් අරහත් සමයක් සම්බුද්ධයන් වහන්සේ සූත්‍ර බොහෝ ගණනකදී අනේක වාරයක් දේශනය කරනලද ධර්මපාටයකි. එහි තේරුම මෙසේය. මහනනි ශ්‍රාවකයන්ට හිතේශී වූ ශ්‍රාවකයන්ට අනුකම්පා කරන්නා වූ. ශාස්තෘුවරයකු විසින් ශ්‍රාවකයන්ට අනුකම්පාව පිණිස යමක් කළ යුතුද. නිවනහා නිවන් මග දැක්පී වශයෙන් මා විසින් එය තොපට කරන ලද්දේය මානෙන මේ වෘක්ෂමූලයෝ ඇතහ මේ ශු්ඥාගාරයෝ ඇතහ ඒවාට වී භාවනා කරාව පමා නොවව් එය නොකරහැර අන්තිම කාලයේදී පසුතැවැන්නෝ නොවු මෙය තොපට අපගේ අනුසාසනයයි ින් වත්नी මහාකාරණික වූ භාග්‍යවතුන් වහන්සේ විසින් සියගණනක් සූත්‍රවලදී මෙසේ නැවත නැවතත් භාවනා කිරීමට අනුශසනා කර තිබෙන්නේ නිවන් දැකීම සඳහා එය කළියුතු දෙයක්ම වන බැවිනි භාවනාවෙන් තොරව නිවන් දැකිය නොහෙන බැවිනි ජාතියාදී දුක්खයන්ගෙන් පීඩිතව සසර සැරිසරණ සත්වයන්ට සසර දුකින් මිදී නිවන්දැකීමට ඉඩක් ලැබෙන් නේද බුදු සස්න පවත්නා කාලයකදීමය. බුදු සස්න වනාහි කල්ප කෝටි ගණණක නිකුදු ලැබිය නොහෙන දුලබ දෙයකි. පින්වත්න දැන් ඔබ ඒ දුලබ බුදුසසුනහා වටිනා මිනිසත් බව ලබා සිටින්න හුිය. බොහෝ මිලමුදල් සපයාගෙන දිවවිමන් බඳු සෝභන මන්දිරයන් තනාගෙන ඒවාට වී මියුරු බොජුන් ආදෙන් ඉන්ද්‍රයන් පිනවීම උතුම් මිනිසත් බවින් ගන්නට ඇති පලය නොවෙේ. ද्धत्පාද කාලයේ දී ලබාතිබෙනම උතුම් මිනිසත් බවින් ගන්නට ඇති උසස් පලය නම් හැකිතා දුර නිවන් මග ඉදිරියට ගමන් කිරීමය එබැවින් මහාකාරුණකයන් වහන්සේගේ අනුශසනයට ගරු කරන සසර දුකින් මිදෙනු කැමති බුදු සසුනෙන් හා මිනිසත් බවින් ගතහැකි උසස් ප්‍රयोෝජනය ගණු කැමති නුවනැත්තෝ තමන්ගේ සම්පූර්ණ ජීවිත කාලේම නිසර වූ පස්කැම් සුවය විඳීමටම ගෙවා නොදමා තම ජීවිත කාලයෙන් එක් කොටසකදීවත් භාවනාවෙහි යෙදීම් වශයෙන් නිවන් මගෙහි ඉදිරියට ගමන් කෙරෙත්වා භාවනා අතුරෙන් සතිපට්ඨාන භාවනාව නිවන දක්වා වැටි ඇති ඒකා එෙන මාර්ගයයි. නිවනට කෙලින්ම පැමිණෙන මගයි. ඒකායනෝ අයංභික්හවේ මක්්ගෝ, සත්තානං විසුද්ධයා, සෝක පරිද්ධවානං සමතික්කමාය, දුක්खදෝමනස්සානං අත්තංගමාය, යායස්ස අධිකමාය, නිබ්බාන சච්චිகிරயாය යதிදාං චත්த்தாරෝ සතිප්ட்டானா යනාாதிියෙන් තතාගතයන් වහන්සේ විසින් නොයෙක් තැන්වල වර්ණනා කර ඇති භාවනාවය. මේ සතිපට්ட்டාන භාවනාවෙන් ඇතමකුට සතියකින්ந்த ඇතමකුට දෙසතියකින්ந்த ඇතමෙකුට தෙමසකිந்த ඇතමකුට හාර මසද ඇතමකුට පස් මසද ඇතමකුට හය මසද ඇතමකුට හත් මසද ඇතමකුට වසරද ඇතමකුට දෙවසද ඇතමකුට තෙවසද ඇතමකුට සිව් වසද ඇතමකුට පස් වසந்த ඇතෙමෙකුට සවසකින්ද ඇතෙමෙකුට සත් වසකින්ද රහත් බවට හෝ අනාගාමී බවට හෝ පැමිණිය හැකි බව මහා සතිපට්ඨාන සූත්‍රයෙහි වදාරා ඇත්තේය. මෙකල භාවනාකොට මගඵල නොලබිය හැකියයැයි ඇතමුන් කියතත් සතිපට්ටාන සූත්‍රෙහි නම් සතිිපට්ටන භාවනාවේ පලය නොලබෙන කාලබේදයක් වදාරා නැත යම්කිසි හේතු සමායෝගයකින් යම් පලයක් වේනම් ඒ හේතු සමායෝගය සිදුවහොත් කවදවුවත් ඒ පලය සිදුවන්නේය. කාලය යනු පරමාර්ථ වශයෙන් ඇතියක්ත් නොව ප්‍රඥප්ති මාත්‍රයකි එය හිස් දෙයකි එහි යම් කිසිවකට බාධ පැමිණවීමේ ශක්තියක් නැත. එබැවින් කවර කලෙක වඕෝද මඟඵල ලැබෙන හැටියට භාවනා කළහොත් එය ලැබෙන බව පිළිගත යුතුය. මේ කල භාවනා කිරීමෙන් රහත් නොවිය හැකේ යයිකීම තතාගතයන් වහන්සේගේ ධර්මය කලකට අවලංගු කිරීම් වශයෙන් ධර්මයට පහරදීමකි මෙකල රහත් නොවිය හැකීයයි සිතා රහත්වීම ගැන බලාපොරොත්තුව හැර භාවනාවහි නොයදී නොවිසිය යුතුය. මේ සතිපට්ටාන භාවනාව සෑහෙන කලක් ක්‍රමාණුකූලව මඟපල ලැබෙන හැටියට කරගෙන ගියහොත් හේතු සම්පත් ඇතියක් වේනම් ඔබ මේ ජාතියේදී රහත් බවට පැමිණෙන්නේය මේ ජාතියේ රහත් බවට නොපැමිණිය හැකිුවත් ඔබගේ උත්සාහය නිෂ්පල නොවන්නේය ඒ උත්සාහය ඔබට දෙවන ජාතියේ රහත්වීමේ පාරමිතාව වන්නේය දෙවන ජාතියේදී කරන උත්සාහයෙන්ந்த ඔබ රහත් නොවහොත් ඔබගේ ඒ දෙජාතියේදීම කළ උත්සාහ තුන්වන ජාතියේදී රහත්වීමට පාරමිතාව වන්නේය. ජාති ගණනක පිරු පාරමිතාවක් නැතියවුන්ටද රහත් නොවිය හැකිය. එබැවින් මතු බුදුසසුනකදී රහත්ී නිවන් දැකිය හැකිවීමට ප්‍රඥාපාරමිතාව පිරීම් වශයෙන්, බුද්ධෝත්පාද කාලයේදී සතිපට්ටාන භාවනාාවහි යෙදිය යුතුය. කොතෙක් දුග්ගෙන කොතෙක් උත්සාහයෙන් භාවනා කළේද. ක්‍රමය වරදවාගෙන භාවනා කරන තැනැත්තාට ඉන් පලයක් දැකිය හැකි නොවේ. භාවනා ක්‍රම ඇත්තේ ද එකක් පමණක් නොවේ. යෝගාවචරයා විසින් ඉක්මනින් පල දකියහැකිවන භාවනාක්‍රමයක් සොයා ය පොහුණු කළ යුතුය. අපවිසින් මේ කුඩා පොතිෙන් විස්තර කරන්නට යන සතිපට්ඨාන භාවනාක්‍රමය, ඉක්මණින් පළ දැකිය හැකි භාවනා ක්‍රමයක් ලෙස බුරුමේ බොහෝ දෙනෙකුන් විසින් පිළිගෙන ඇති භාවනා ක්‍රමයකි. මෙලොවදීම පළ දැකිය හැකිවන පරිදි සතිපට්ட்டාන වැඩීමේ ක්‍රමය දැනට අපරටේ ඇත්තා වූ සතිපට්ட்டාන සූත්‍ර සන්න ආදියෙන් නොදතහැකිය. දුර්භේක්ෂ යුද්ධාදිය නිසා වරින්වර අපේ රටේ භික්‍ෂූන් වහන්සේලා හා බනපොද්ද නැතිවීයාමෙන් අපරටේ පැවති පෞරාණික භාවනාක්‍රමද අභාව ප්‍රාප්තවිය. භාවනාක්‍රම නැතිවූවා පමණක් නොව අපරට අතීත යෝගාවචරයන් භාවනාකොට මගඵල ලබාගත් ගල්ගුහාදී භාවනාවට යෝග්‍ය ස්ථානයන්ද වර්තමාන යෝගාවචරයන්ට අහිමි වීතිබෙයි කිසිම යෝගාවචරයෙකුට ඒවාට ලංවන්නටවත් ඉඩ නොදී දැන් ඒවාට පුරාවිද්‍යාඥඥෝ අරක්ගෙන සිටිති. සම්බුද්ධ ශාසනයාගේ චිරස්थිතිය සතිපට්ටාන භාවනාවෙන්ම වන බව චතුන්නංචකෝ බ්‍රාක්්මණ සතිපට්ட்டානානං භාවිතත්තා බහුලී කතත්තා තතාගතයේ පරනිබ්බුතේ සද්ධම්මෝ චෙරට්ටිතිකෝ හෝती යනුව තතාගතයන් වහන්සේ විසින් වදාරාතිබෙයි එබවින් සම්බුද්ධ ජන්තිය ලංව එන්නවූ මේ කාලය බුදුසසුන නගාසිටුවීම් වස් අප විසින් කළයුත්තේ සදිිපට්ටාන භාවනාව නගාසිටුවීමය. දැනට පුරාවිද්‍යාකාරයන් අරග්ගෙන සිටින ගල්ගුහා ආදී යෝගස්ථානයන් නැවත නිදහස් කර ගැනීමට බෞද්ධයන් විසින් උත්සාහ කළ යුතුය යෝගාවචරභூමීன் යෝගාවචරයන්ට නිදහස් කරදින ලෙස බෞද්ධයන් විසින් රජයෙන් ඉல்லුම් කළදිය යුතුය. ලංකාවහිමෙන් බුරුමයේ භික්‍ෂූන් වහන්සේලා නැත්තටම නැතිවනතනට බුදුසසන පිරිහි නොගිය නමුත්. සමීපාතීතයේ පරිාප්තිදරයන්ට බොහෝ රාජ සම්මානාදිය ලැබෙන්නට වූයෙන් එහිදීද ග්‍රන්තදූරය මිස, විදර්ශනාදූරය පුරණ භික්ෂූහු මද වූහ. එයින් අප විසින් විස්තර කරන්න ටයන මේ පෞරානිික සතිපට්ඨාන භාවනාක්‍රමය එහිද යටපත් වීගියේය. එහෙත් ඇතැම් ආරං්්‍යවාසී මහතෙරුන් වහන්සේලා අතර එය නොනැසී අප්‍රසිද්ධ වශයෙන් පැවතියේය දෙදහස් පන්සියේය කාලයේදී නැවතත් බුදුසවසුන බැබලෙන්නට ඇති නිසාදෝ බුරුමේ සුප්‍රසිද්ධ යෝගාශ්්‍රමයක බොහෝදිනාට සතිපට්ටාන භාවනාව පුහුණුකරවමින් වැඩවෙසෙන බද්ධන්ත සෝභන මහා ස්තවීරයන් වහන්සේ මේ භාවනාක්‍රමය සොයා තමන් වහන්සේද පුහුණුකරගෙන බොහෝ යෝගාවචරයන්ටද පොහුණුකරවමින් දැනට බුරුමේ විදර්ශනාධූරය නැවතත් නගා සිටුවමින් වැඩවෙසති. එහි පොහුණුකරවන්න වූ ඒ භාවනා ක්‍රමය විස්තර වශයෙන් ලියා භාවනා පොතක් ද උන්වහන්සේ විසින් ප්‍රසිද්ධ කරතිබයි එය බුරුම වසින් සම්පාධිත පොතකි අප මේ භාවනා ක්‍රමය විස්තර කරන්නේ ඒ පොතේ ඇති හැටියටය දැනට බොහෝ දෙනෙකුන් විසින් ප්‍රතිඵල ලබා ඇති බව කියන නියම පෞරාණික සතිපට්ඨාන භාවනාව යැයි සලකුණු ලබන මෙය සසරදුකින් මිදනු කැමැත්තෝ පුරුදු කෙරෙත්වා මෙ බඳ කුඩා පොතකින් භාවනා ක්‍රමය සර්වාංග සම්පූර්ණ කොට විස්තර නොකළ හැකිය අප විසින් මෙහි භාවනාක්‍රමය දක්වන්නේ ගෙයක් තැනීමට සැලස්මක් කඩදාසියක ඇද දක්වන්නාක් මෙනි එහෙත් මේ සැලැස්මෙන් බුදු දහම ගැන හා භාවනා ගැනත් සාමාන්‍ය දැනුමක් ඇති අයට බොහෝ ප්‍රයෝජන ලැබිය හැකිය භාවනාව කරන තැනැත්තා විසින් පරමාර්ථ ප්‍රඥප්ති දෙක ගැන දැනුම ඇතිකරගෙන තිබිය යුතුය එකුන් අනුචිත්තය චෛතසික දෙපනස රූප අට විස්ස යන මේවා ගැන සාමාන්‍ය දැනුමක් ඇතිකරගත යුතුය සප්ත විසුද්ධිය ගැනද සාමාන්‍ය දැනුමක් ඇතිකර ගතයුතුය විදාශනා ඥාන ගැන හා සප්තානු පස්සනා ගැනද තරමක දැනුමක් ඇතිකරගතියතිය ස්කන්ධාදී ධර්මවිභාග ගැන දැනුම ඇතිකරගෙන තිබුණු තරමට භාවනාවට වඩ වඩා හොඳය සතිපට්ටාන සූත්‍රයේ එන කරුණු ගැන සාමාන්‍යයෙන් දැනගෙන තිබීමත් ප්‍රයෝජනය මේ සතර සතිපට්ඨානයම එකවර් භාවනා කිරීමේ ක්‍රමයකි. එහෙත් මේ සමත භාවනාවක් නොව විදර්ශනා භාවනාවකි. සතිපට්ඨානියනු සිතට බැහැරට යන්නට නොදී කාය චිත්ත, වේදනා ධර්ම යන මේවා කෙරෙහි තමාගේ සිත නැවත නැවත පිහිටුවන නැවතනැත පවත්වන වනවත සිත කායආදටම ගෙනෙන කායාදී ආරම්මනයහි සිත බැඳතබන සිහියය. සතිපට්ටාන භාවනාවය යනු ඒ සිහිය හා සිහිය අනුව සමාධි ප්‍රඥ්ඥා දෙකද දියුණු කිරීමය. අප්පමාද යනුද ඒ සිහටම නමකි අප්‍රමාදෝ අමත පදං පමාදෝ මච්ச்சுනෝ පදං යැයි තතාගතයන් වහන්සේ විසින් අප්‍රමාදය නිවනට හේතුවක් යැයිද ප්‍රමාදය මරණයට හේතුවක් යැයිද වදාරා තිබෙන්නේ මේ සිහිය ගැනය. උන්වහන්සේ පිරිනිවන් මංචකේහි සතපී ශ්‍රාවකයන් අමතා වහන්සே කරන அන්තිම அனுுசாசனය හැட்டියට වதாலேதமே அப்ப්‍රமாதேமய அப்பமாதேன சம்பாாதேத்த எனனுு மகாகாருணிக்கන් வහන්සேගේ அන්तिம වச்சனையாයි. எபவின் ததாගத்தயන් வහන්සேට கருக்கரண சෑமதனா விසිின்மமே அ අප්‍රமாத ප්‍රතිபதாவ ஆதரேன் பிரிய யුතුய සතිපට්ඨාන භාවනාව පටන් ගතයුතු ආකාරය. සතිපට්ඨාන භාවනානාමයෙන් කියන මේ භාවනා ක්‍රමය එක්තරා උගෙනීම් ක්‍රමයකි. කලාතුරකින් දවසක මදවේලාවක් භාවනාවේ යෙදීමෙන් ඒ උගනීම සපල කරගත නොහැකිය. භාවනාවේ සෑහෙන දියුණුවක් හෝ භාවනාවෙන් උසස්ඵලයක් හෝ මෙලොවදීම දකිනු කැමති පින්වතා විසින් තමාගේ කාලෙන් සතිගරණකින් හෝ මාසගරණකින් හෝ, පරිමිත කාලයක් වෙන්කරගත යුතුය. මේ සතිපට්ඨාන භාවනාව නිධන කාලය හැර යෝගාවචරයාගේ ඉතිරි සම්පූර්ණ කාලයම යොදා කළ යුත්තකි. ඳම් හිටුම් යාම් ඊම්, කෑම් පීම් කතා කිරීම් මළමු්‍ර පහකිරීම් කෙළගැසීම් බැලීම්, ඇසීම් ආදී යෝගාවචරයා විසින් කරන සෑම ක්‍රියාවක්ම මේ භාවනාවට සම්බන්ධය එබැවින් මුළු දවසම ඔහුට භාවනා කිරීමේ කාලය වෙයි භාවනාවට ඉතාම හොඳම ක්‍රමයනම්. ඒ ගැන දැනීමේ හා, පලපුරුදු කමද ඇති ගුරුවරයකු යටතේ භාවනාවෙහි යෙදීමය. එ බඳු ගුරුවරයෙකු ලැබිය නොහෙන කලහි, තමා දැනගෙන ඇති හැටියට වුවද එය කළ යුතුය. සතිගණනක් හෝ මාසගණනක් කාලය නියම කරගෙන, භාවනාව පටන්ගන්නා පින්වතා විසින් භාවනාවට ඇති පලිබෝධ දුරුකරගෙන පටන්ගත යුතුය. ආහාර පාන ආදිය ලැබෙන ක්‍රමයක් පිළියල කරගත යුතුය. විික්‍ෂුවකට නම් පිණුසිංහා යාමද වරද නැත. පිරිසිුදු සීලෙහි පිහිටා භාවනා කළ යුතුය. ගිහියකුට නම්, ආජීවශ්ටමක සීලේහි පිහිටීමද ප්‍රමාණවත්්‍යය. අටසිල් හෝ දසසිල් සමාදන්වී කිරීම වඩාත් හොඳය. ඒ සීලයද තමා බලාපොරොත්තුවන ලෝකෝත්තර ඥානය ලැබීමට හේතුවේවා යන අදහස ඇතිකරගෙන රැකිය යුතුය. තමාගේ ජීවිතය බුදුනට පූජා කර, වැඩ පටන් ගැනීම හොඳය. භාවනාවහි යෙදෙන කල භයානක අරමුණු දක්නට ලැබුණහොත් බිය නොවීමට එය උපකාර වෙයි. ගුරුවරයු යටතේ භාවනාවෙහි යෙදෙනවා නම් ගුරුවරයාට දිවිපුදා. සර්වාකාරයෙන් ගුරුවරයාට කීකරුව භාවනා කළ යුතුය. ගුරුවරු නැසුරකොට භාවනා කරන ඇතැම් හු ඒ අතර ගුරුවරයාගේ කීම ඉක්මවා තමන්ගේ පණ්ඩිතකමද ක්‍රියාවේ යොදවන්නට තැත්කරති. එබඳු අය වැරදි මග ගමන් කිරීමෙන් භාවනාදියුණුව නොලබති. ගුරුවරයාට කොතෙක් කීකරුව ක්‍රියා කළ යුතු දෙයන වග පොට්ටිල කෙරුන් වහන්සේගේ කතාාවෙන් ධතයුතුය ගුරුවරයකු නැතිව මේ භාවනාව කරනු කැමති පින්වතා විසින් මේ පොතම ගුරුතනිහි තබාගතයුතුය මෙ බදු කරුණු ගැන දැනීම නැති අයට මෙහි ඉදිරියට විස්තර කරන භාවනා ක්‍රමය කියව්වාම සමහරවිට එය නිකම්ම හිස් දෙයක් යැයි සිතෙන්නට බැරි නැත නොසිතා මේ භාවනා ක්‍රමය ක්‍රියාවේ යොදා බලන්න. ඒ අතර තමාගේ අදහස් ක්‍රියාවේ යොදන්නට නොයා යුතු බව විශේෂයෙන් මතක් කරමු. භාවනාව පටන්ගැනීමට පූර්ුවබාගේදී මම බුදු පසේබුදු මහරහතන් වහන්සේලා ගමන් කළ මගගොස් උණුහන්සේලා ලබාගත් මාර්ගඵල නිර්වාණ සංඛාත ලෝකෝත්තර ධර්මයන් ලබමි යැයි යෝග ක්‍රියාව සඳහා තමාගේ සිත උත්සාහවත් කරගත යුතුය. තමාට දැනෙන පරිද්දකින් තුනුරුවන් ගුණමනෙහිකොට තුනුරුවන් වැඳීමත් තුනුරුවන් සමාකරවා ගැනීමත් කළ යුතුය සරීරයේ අසුභත්වය හා මරණයද මදවේලාවක් මෙනෙහි කිරීමත් හොඳය ඉක්බිති ලෝකපාලක දෙවිවරුන්ට හා අන්‍ය සත්ව පුද්ගලයන්ටද මදවේලාවක් මෙත් වැඩිය යුතුය. ඉක්බිති සුදුසු තැනක බධ්‍යපර්යංකයෙන් වාඩි වෙනු. එසේ නොකළ හැකිනම් පහසු හැටියට වාඩි වනු. බුදුගුණ මෙනෙහි කිරීම ආදිය භාවනාවට වාඩිවීමෙන් පසුව වුවද කිරීම වර්ධ නැත. භාවනාවට වාඩි වූ පින්වතා විසින් පළමුුවෙන් කළ යුත්තේ තමාගේ බඩ ගැන විමසීමය සිත අනෙකකට නොයවා බඩටම යොමු කරනු හුස්ම ගත්තාම බඩ තිම්බයි හුස්ම හෙලුවාම බඩ හැකිලෙ බඩට සිත යොමුකරගෙන ඉන්න කල්හි ඒ පිම්බීම හැකිලීම දෙක සිතට වැටහෙනු ඇත නොවැටහේනම් බඩට අත තබා විමසනු බඩ දෙස බලා හෝ විමසනු ම්බීම් හැකිලීම් දෙක දැනෙනු ඇත ඒ දෙක ප්‍රකට කර ගැනීමට තදින් හුසුම ගැනීම හා හෙලීම නොකරනු එසේ කරන්නට ගියහොත් මදවේලාවකින් හති වැටී එය මෙනහි කරන්නට නුපුළුවන් විය හැකිය නිතර එසේ කළහොත් එයින් යම්යම් ආබාදත් ඇති විය හැකිය පිම්බීම් හැකිලීම් දෙක තේරුම්ගෙන බඩ පිම්බෙන කල් පිම්බෙනවාය යැයි සිතමින්ද හැකිලෙන කල් හි හැකිෙනවාය යැයි සිතමින් එහිම සිත පිහිටුවාගෙන හිඳිනු. යම් කිසි දෙයක දෙස ඇසින් බලා ඉන්නක්මෙන් පිම්බෙන හැකිෙන බඩ දෙෙස සිතින් බලා සිටිනු. සිතට බැහැරයන්නට නොදෙනු මෙය කායානු පස්සනා සතිපට්ටාන භාවනාවේ එක් කොටසකි. බඩේ පිම්බීම හැකිලීම දෙක බැලීමෙන් වන විශේෂ ප්‍රයෝජනය නම් ඒ අනුව, රප පරමාර්ථය සොයාගත හැකිවීමය. සසර නැවත නැවත ඉපදීමට හේතුවන කෙලෙසුන් පවතින්නේ සංස්කාරයන්ගේ අනිත්‍යාදී ලක්ෂණතුන නොපෙනෙන බැවිනි. අනිත්‍යාදී ලක්ෂණ ඇත්තේද ප්‍රඥඥප්තියේ නොව පරමාර්ථයහිය උපත්තියට හේතුවන කෙලෙසුන් සඟවී ඇත්තේද පරමාර්ථධර්ම විශයහිමය. එබවි කෙලෙස් නැතිකිරීමට එකම කළයුත්ත රූපාරූප සංඛ්‍යාත පරමාර්ත ධර්මයන් හා ඒවා එපිද එපිත බිඳමිඳී යන හැටි තත්වාකාරෙන් සොයා ගැනීමය භාවනාව කරන්නේ ඒ සඳහාය. ඒ පරමාර්ථයන් සොයාගත යුත්තේද බෑරින් නොව තමාගේ සන්තානෙන්මය අභිධර්මය උගෙනීමෙන් පරමාර්ථ ධර්මඥානයක් ඇති වුවද. ඒ ප්‍රත්‍යක්ෂඥානයක් නොව පොත්වල ඇති වචන අනුව උගන්නා තැනැත්තාගේ සිතේම වෙන පරමාර්ථ ධර්ම ඡායා පිළිබඳ දැනුමකි. එය ක්ලේෂ ප්‍රහණයට ප්‍රමාණවත් දැනුමක් නොවෙයි. අභිධර්ම දරයන්ටද නාමරූප විවස්ථාව ඇතිකර ගැනීමට භාවනා කරන්නට සිදුවන්නේ එහෙයිනේ. අභිධර්මය දැනගෙන තිබීම භාවනාකිරීමේදී ඉක්මනිින්ந்த පහசුවந்த பරමාර්த்த நாமරූපයල් දතහැකිවීමේ මගවෙ. අභිධර්මය නොදැන භාවනා කරන්නාට සමහරවිට நாමරූප පිළිබඳ වැරදි හැඟීම්ද ඇතිවෙ. අභිධර්මය දත්තැනැත්තාට භාවනා කිරීමේදී, තමාට ඇතිවන හැඟීම්වල, නිවරද බව පහසුවෙන් තේරුම් ගතහැකිවෙ. පොත්වල என රூපං අනි්ச்சං යනාදී පාට பாඩම් කරගෙන භාවනා කරමී ඒවා කියන්නහට එක් රූපයකදු හසු නොවෙයි. භාවනා කළයුත්තේ සුව සන්තානේහි පදපිද බිනිවිධී යනනාමරෝපයන් තේරුම් ගැනීම සඳහාය. සත්ව සන්තානයෙහි ඉපිதைපිද බිනිමිද යන நாමරූප සියல்லම කෙනෙකුට එකවරම සොයාගත නොහැකිය. ඒවා, එකින් එක ක්‍රමයෙන් සුව සන්තානයෙන්ම සොයාගත යුතුය. යෝගාවචරයා විසින් ඒ ඒ අවස්ථාවල, තමාගේ සිතට හසුවන දැනෙන නාමරෝපයන් ගෙන භාවනා කළ යුතුය. බඩේ පිම්බීම් හැකිලීම් දෙක බලන්නට පටන් ගන්නේ ඒ අනුසාරෙන් රූප පරමාර්ථය තතුසෙවීම පිණිසය. සරීරයේ පිම්බීම් හැකිලීම් දෙක නැවතීමක් නැතිව, නිතරම සිදුවන්නක් බැවින් එහි සිහිය පිහිටුවා ගැනීමෙන් සිත නානා ආරම්මණයන්හි වික්‍ෂිප්ත වන්නට නොදී රැකගැනීමද පහසුය බඩ යනුද ප්‍රඥප්තියකි පිම්බීම යනුද ප්‍රඥපතියකි හැකිරීම යනුද ප්‍රඥඥප්තියකි ප්‍රඥප්තිවල සිත පිහිටවාගෙන විසීමෙන් පරමාර්ථය කෙසේ සෙවිය හැකි ද. යන ප්‍රශ්නයක් මෙහිදී මතුවිය හැකිය. පමාර් ප්‍රඥප්තියට යටවී තිබෙන දෙයකි ප්‍රඥප්තියහිම සැඟවී තිබෙන දෙයකි එබැවින් පරමාර්ථය සෙවීමට කළයුත්තේ ඒ ප්‍රඥඥප්තියම ඇවිසීමය බඩ ප්‍රඥ්ඥප්තියක් වුවද එහි සිහිය පිහිටුවාගෙන හිඳීමෙන් සමාධිය හා සිහිනුවන වැඩෙන්නේය. යෝගාවචරයා හට සිහිනුවන වැඩීමෙන් බඩ යන ප්‍රඥප්තිය අතුරුදහන් වී පිම්වීමය හැකිලීමය යන ප්‍ර්ඥප්ති අතුරුදහන් වී පරමාර්ථ වායෝධාතුව වූ ඉහල පහල යන வேේගය සලන வேේගය පෙනෙන්නට වන්නේය විසිරයා නොදී ඒ ගමන්වේගය ඒකාබද්ධ කරන ස්වභාවය වූ පරමාර්ථ ආපෝධාතුව පෙනෙන්නට වන්නේය වායුවේගය හා පවත්නා රළුගතිය වූ පරමාර්ථ පෘතුවිධාතුව ඔහුට පෙනෙන්නට වන්නේය. වායුවේගය හා බැදී ඇති සිසිල් බව හෝ උනුසුම්බව හෝ වූ පරමාර්ථ තේජෝධාතුව ඔහුට වැටහෙන්නට පටන් ගන්නේය. ඒවා අතර පවත්නා කාය ප්‍රසාද ජීවිත ඉන්ද්‍රියත්දී තවත් රූපද ඔහුට කල්ියත්ම වැටහෙන්නට පටන් ගන්නේය ඒ ක්‍රියාවල් බිඳමිදීකොස් නැවතනැවත උපදිනා හැටිද ඔහුට වැටහෙන්නට පටන් ගන්නේය සත්‍ය වූ අනිත්‍ය දර්ශනය ඇතිවන්නේ ඒ රූප ඉපිද ඉපිද බිඳිමිදී යන හැටි තමාටම පෙනෙන්නට පටන්ගත් පසුය බඩෙහි පිම්බීම හැකිලීම දෙකෙහි සිහිය පිහිටවාගෙන ඉන්නා යෝගාවචරයාට කල්යාමෙන් මුළු සිරුරම නිතරම සැලෙමින් පවත්නා හැටිත් රූප ඉපිද ඉපිද බිඳිබිඳී යන හැටත් උතුරණ බත් හැලියයක්ක් දෙස බලා ඉන්නනා කෙනෙකුට පෙන මතුවෙවී බිඳිමිදී යනහැටි පෙනෙන්නාක්මන් සිරුරේම රූපඉපිදඉපිද බිඳමිදීයාම පෙනෙන්නට වන්නේය. නාමයන්ගේ අනිත්‍යතාව තේරුම් ගැනීම පහසුය. අපහසු රූපයන්ගේ අනිත්‍යතාව තේරුම් ගැනීමය. යෝගාවචරයන් විසින් රූප භාවනාව පළමුකොට පටන්ගත යුත්තේ ඒ නිසාය, සතිපට්ටාන භාවනාව කරන යෝගාවචරයා විසින් කළයුත්තේ පිම්බීම් හැකිලීම් දෙක බැලීම පමණක් නොවේ අත් පාසලවීම, හැකිලවීම දිගුකිරීම, යාම්ම්, හිඳීම, සිටීම, ආන්සිවීම වැතිරීම, කෑමබීම, මුවදවීම නෑම මු්‍ර පහකිරීම කෙලගැසීම යනාදී කයින් කරන්නා වූ සියලු ක්‍රියාම බැලිය යුතුය ඉබේම කයේ ඇතිවන සැලීන්ද කයහි වන්නා වූ සියලු හැපීම්ද ඒ නිසා වන්නා වූ වේදනාද බැලිය යුතුය. කොටින් කියතොහොත් චක්කු සෝත ගාන, ජිව්හා, කාය, මන යන සදොරට එළඹ සිටින සියලුම අරමුණුත් සදොරහිම උපදිනා සියලු චිත්ත චෛතසකයනුත්. නුවනින් බැලී යුතුය. ඒවායින් යෝගාවචරයාට හසුකර ගැත හැකි වන්නේ ඉතා අස්වල්පයකි. සන්තානෙහි ඉපේද ද्වාරයන්හි ගැටී ඉක්ම යන්නා වූ චිත්ත චයිතසික ධර්මහා අරමුණු බොහෝ වෙති. සිහිනුවන වැඩෙත් වැඩෙත්ම ක්‍රමයෙන් ශඩ්ද්වාරයෙහි ගැටන අරමුණුහා උපදිනා චිත්ත චෛතසිකද වඩා පෙනෙන්නට වන්නේය. වාඩිවී හෝ හාන්සිවී හෝ වැතිරී හෝ පිම්බීම හැකිලීම දෙක නුවනින් බලබලා ඉන්න යෝගාවචරයාගේ සන්තානයහි නොෙක් දේගැන නොෙක් කරුණු ගැන නොෙක් සිතුවිලී පහළවිය හැකිය ඒ ඇතිවන හැම සිතිවිල්ලක් අනුවම සිහිනුවන යවා හැම සිතිවිල්ලක්ම නුවනින් පිරිසිඳ ගැනීමට උත්සාහක් ලේතුය එය චිත්තානු පස්සනා සතිපට්ඨාන භාවනාවයි සිත පිරිසිඳ ගති යුත්තේ ලෝක විවහාරය අනුවය පිම්බීම් හැකිලීම් දෙක නුවනින් බලාගෙන ඉන්නා අවස්ථාවෙහි අතීතය දුොටු දෙයක් කල දෙයක් කී දෙයක් මතක් වෙනවා නම් මතක් වෙනවා මතක් වෙනවා යැයි සිතිය යුතුය මතක්පීම කියනුයේ අத்தීතදය ගැන සිත් ඇතිවීමය யම கල්පනා කரணவாணம் கல்பனா කரமி கல்பனா කරமி ஐ சிகிகளைතුය சிත யම්ந்தකට யනவாනம் சிත யනவா சிත யනவா மெனிகளைතුය එසේ සිත இயம்யම් தැனකට පැமிිණயேனாம் சிත පැமிිனியேය සිතනෝ යම් කිසිවක් සිතට එළඹෙනවා නම් රූපයක්ය ශබ්දයක්ය යනාදෙන් ඒදය මෙනෙහි කරනු එයි චිත්ත පරමාර්ථය පිරිසිඳ ගැනීමද සිදුවේ නානා ආරම්මණයන් කරා සිතේ යෑමද අඩුවයි අනික් අරමුණක් නැති සෑමකාලයේම පිම්බීම් හැකිලීම් දෙක මෙනෙහි කරනු භාවනාකිරීමේදී යම් කිසිවකට හේත්තු නොවී හිඳීමම හොඳ ක්‍රමයයි නිදිමත සමාධියයට ආසන්න දෙයක් බැවින් හේත්තුවී භාවනා කරන්නාට ඉක්මනින් නිදිමත ඇතිවෙයි හේත්තු නොවී හිදිනකාලිහි සමහරවිට කය වැනෙන්න්නට පටන් ගත හැකිය එසේ වුවහොත් වැනේය වැනේය යැයි වැනෙන කය මෙනෙහි කරන්නට පටන් ගත යුතුය සමහරවිට කය වෙව්ලන්නටද වියහැකිය එසේ වුවහොත් වවුලනවා වවුලනවා යි වෙවලනකාය මැනෙහි කරන්නට පටන් ගත යුතුය. එසේමැනෙහි කිරීමෙන් බොහෝ සයින් වැනීම වෙවිලීම සංසිඳයි. යම් කිසි අපහසුවකින් හේත්තුවන්නට සිතු නොහොත් හේතුවන කල්හිීද ඉක්මන් නොවී හේත්තු වෙමි හත්තු වෙමි යැයි සිතමින් පස්සට ගෙන යනු පස්සට යන කය සැපුුණු කල්හි සැපුණේය සැපනේය යැයි සිතනු හේතුවීමෙන් වැනීම් වෙවිලීම් සංසිදයි ඉන් පසු පුරුදු පරිදි පිම්බීම් ඇැකිලීම් දෙක මෙනෙහි කරනු ව කෙලින්වන්නට සිතුනහොත් කෙලින්වන්නට සිතේය යැයිමනෙහි කොට කෙලින් වෙමි කෙලින් වෙමි යැයිමනෙහි කරමින්ම සමන් කෙලින් වෙනු ඉක්බිති පිම්බීම් හැකිලීම් දෙකමැනෙහි කරනු බොහෝ වේලාවක් වාඩිවීමෙන් අමාරුුවී ඇලවෙන්නට සිතුනහොත් වෙන්නට සිතය ඇලවෙන්නට සිතය යැයි මෙනෙහි කරනු අසුනෙහි ඇලවෙන කල්හිීද ඇලවෙමි ඇලවෙමි යැයි සිහිකරමින් සමෙන් ඇලවෙනු ශරීරය අසුනයේ සැපෙන කල්හිී සැපය සැපය යැයි සිතනු අසුනෙහි ඇලවී උඩුකුරුව හිද පිම්බීම් හැකිලීම් දෙක මෙනෙහි කරනු කටට කෙල වුනා කෙළගසන්නට සිතුනොහොත් කෙළගසන්නට හිතේය යැයි මෙනෙහි කරනු කෙළගසන්නට හිස ඔස වනකාල්හි ඔසවමි යැයි සිතමින් සෙමෙන් හිස ඔස වනු පඩක්කමට හිස පහත් කරනකාल ही පහ කරमी යයිමනහි කරමින්ම පහත් කරනු කෙල ගසනකාल කෙල ගසම යයි සිතමින් කල ගසනो කල ගිලින हो ගිලමි යයිමනහි කරමින්ම කරනු මළමු්‍ර පහකිරීම ආදයට යන්නට සිතුනොහොත් යන්නට සිතේය යැයි සිහි කරනු නැගිටින කල්හි නැගිටිමි යැයි සිහිකරමින්ම සෙමෙන් නැගිටනු යන කල්හිීද යමි යමි යැයි සිහිකරමින්ම යනු මළමුත්්‍ර පහකරන කල්හිීද මල පහවය ්‍ර පහවය යැයි සිතමින්ම කරනු ආපසු වෙන කල් හිීද යමි යමි යැයි සිහිකරමින්ම සම යනු වාඩිවන කල්හිීද වාඩිවෙමි යයි සිහිරමින්ම සමන් වාඩි වෙනු නැවත පිම්බීම් හැකිලීම් දෙක මෙනිහි කිරීම පටන් ගනු. සක්මන් කිරීමද භාවනාවට හොඳ ඉරියව්වකි. සක්මන් කිරීමේදී හැකිලීම් පිම්බීම් දෙක මෙනෙහි නොකොට පයට සිත යොමුකර ගත යුතුය. පය ඔස වන සෑමවාරයකදීම පය ඔසවමි යැයි සිහිකරමින්ම පය ඔසවනු පියවරක් පාසාම එසේමිනිහිකරමින් සෑම පියවරක්ම දැනීම ඇතුව ඔසවමින් සක්මන් කිරීම පුරුදු වූ කල්හි පය එසවීමය බිම තැබීමය යන කරුණු දෙකම සලකමින් සක්මන් කරන්නට පුරුදු විය යුතුය එසවීම් තැබීම් දෙක නෝරදවා මැනිිහි කරන්නට සමත් වූ පසු එසවීමය ඉදිරියට ගෙනයාමය බිම තැබීමය යන තුනම මැනිහි කරමින් සක්මන් කරනු මේ සක්මන් කිරීම පිළිබඳ වූ කායානු පස්සනා සතිපට්ඨානයයි සක්මාන් කරන අතර නවතින්නට හිතුනහොත් නවතින්නට සිතනවා යැයි සිහිකොට නවතිනු නැවතුන පසු සිටිම සිටිමී ඇයි මෙනෙහි කරනු වාඩිව්ුවහොත් හිඳිමි යැයි මෙනෙහි කරනු. වාඩිවී ඉන්න කල්හි අත්පාආදිය සෙඩවීමක් වෙනස් කිරීමක් කරතහොත් ඒ සියල්ලම සිහිකරමින්ම කරනු. වැතිර ඉන්නා කල්හි අත් පා එසවීම්, හැකිලීම් දිගුකිරීම්, ඒ මේ අතහැරවීම් කරන සෑම අවස්ථාවකදීම ඒ දේ සිහිකරමින් සෙමෙන් කරනු. තිම්බීම් හැකිලීම් මෙනෙහිකරමින් ඉන්නා අතර ඇගේ කැසීම කැතිවුවොහොත් එකනෙහිම නොකසනු කසන තනට සිත යොමුකොට කසනවාය කසනවාය යැයි මෙනෙහි කරන්නට පටන් ගත යුතුය කැසීම එක්තරා දුක්ක වේදනාවකි එය සිහිකිරීම වේදනානු පස්සනා සතිපට්ටාන භාවනාවයි කසනවා කසනවා යැයි සහිකරමින් ඉන්න අතර இබේම කැසීම සංසිඳී යා හැකිය සංසිදනොහොත් පිම්බීම් හැකිලීම් දෙක මෙනිහි කරමින් காයානු පස්සනාව පටන් ගතියුතුය කැසීම් නොසන්සිදී කසන්නටම හිතෙනවා නම් කසන්නට හිතනවා හිතනවා යයි සිත සිහි කරනු එය චිත්තානු පස්සනාවයි කැසීමට අතෝස වන කල්හි ඔසවමි ඔොසවමි යැයි සිහිකරමින්ම අත ඔසවනු කසන තැනට අත ගෙනයන කල්හි අත ගෙනයමි ග යැයි සිහිකරමින් හෙමෙන් ගෙනයනු ැන අත හැපුුණුකල්හි හැපෙනවාය යැයි මෙනෙහි කරනු කසන කල්හිද කසනවා කසනවා යැයි මෙනෙහි කරමින්ම කසනු අත ආපසු ගන්නා කල්හිද අත යනහැටි මෙනෙහි කරමින් සෙමෙන් අත ගනු ඉරියව්වකින් නොසැලි විසීමේදී සමහර විට යටවී සිටින තැන්වල රත්වීමක් ඇති වියහැකිය එසේ වුවහොත් ඒට සිත යොමුකොට දැවේය දැවේය කියාහෝ වේදනාවක් වේදනාවක් කියාහෝ එය සිහි කරනු උෂ්ණත්වය තේජෝධාතුවය එය සිහිකිරීම කායානු පස්සනා සතිපට්ட்டානය එයින් ඇතිවන වේදනාව මෙනහි රීම වදනානු පස්සනා සතිපට්ட்டානයයි එසේ කිරීමේදී උෂ්ණය සංසිදුනහොත් පම්බීම් හැකිලීම් මෙනහි කරනු ශරීරය වෙනස් කරතහොත් ඉහතකී පරිදි සිහියෙන් යුක්තව වෙනස් කරනු ශරීරයේ කොතැන හෝ කවරවේදනාවක් හෝ ඇතිවීනම් ඒ සෑම් අවස්ථාවේම වේදනානු පස්සනා භාවනාව කරනු ශරීරය ඇතිවන වේදනා එසේ මෙනෙහිකරමින් ඉන්නා කල්හි බොහෝ වේදනාවෝ ඉබේම සංසිඳති තද වේදනා බොහෝ කල් පවත්නා වේදනා ඇතිවුවද ඉවසීමෙන් හා වීරියෙන් මෙනහි කරනු බොහෝ වේලාවක් මෙනී කිරීමෙනු වේදනාව නැති නොවේනම් වේදනාව සිහිකිරීම නවත්වා පිම්බීම් හැකිලීම් දෙක සිහි කරනු පිම්බීම් හැකිලීම් දෙකහා වේදනාව මාරුවෙන් මාරුවට වරින් වර සිහිකරනු. කල්ගතවීමෙන් වේදනාව සංසිදනු ඇත එක්කෙරියව්වකින් හිඳ භාවනා කරන යෝගාවචරයා හට සමහරවිට ශරීරය තුළ තැනින් තැන කපන්නාක්වැනි විදින්නක් වැනි යමක් එහා මෙහා යන්නාක්මැණ වේදනා දැනෙන්නට පුළුවන. ශරීරය සෑම තැනටම ඉදිකටුවලින් අනින්නාක් මෙන් දැනෙන්නටද ශරීරය සෑමතැනම කුඩා සතුන් ඇවිදින්නක් මෙෙන් දැනෙන්නටද පුළුවන. තදින් උෂ්ණය හෝ සීතල හෝ දැනන්නට පුළුවන. වේදනාවට බියවී භාවනාව නැවැත්තුවහෝ සැනකින් ඒවා නැතිවන්නේය. නැවත භාවනාවට පටන්ගෙන සිත සමාධි වූ කල්හි නැවතත් ඒවා දැන්නට පටන් ගන්නේය. එබඳු වේදනා ගැන බිය නොවිය යුතුය. ඒවා රෝග නොවෙයි. ඒවා ශරීරයේ ස්වභාවයෙන්ම පවත්නා වේදනාය. ප්‍රකෘති කාලයේ නොදැනනදේ සිත සමාධියයට පැමිණිමෙන් පසු දැනෙන්නට වන්නේය. ඔරු ලෝසුවක් ගමන් කරන හඬද මහහඩක් සේ ඇසයි. ප්‍රකෘතිකාලයේ නොදැනෙන ගන්ද තදින්දනේ. එමෙන් සමාධිය නැතිකල්හි නොදනෙන සරීර ඇතිවන සිවම් වේදනාද සමාධිය ඇති වූ කල්හි දැනෙන්නට වෙයි භාවනාවහි යෙදෙ ඉන්නා කාලෙහි දැනෙන භාවනා නොකරන කල්හි නොදනෙන ඒ වේදනා සරිරයේ ප්‍රකෘතියෙන්ම ඇති ඒවාය. ඒවා ගැන බිය නොවිය යුතුය වේදනා දැනන කල්හි වේදනානු පස්සනාවත් වරින්වර වඩමින් භාවනාවහි යෙදින කල්හි කලයාමෙන් ඒ ආබාද නැතිවී යනු ඇත. නොදනී යනවා හෝ ඇත යෝගාවච්චරයා විසින් නිදාගැනීමට බලාපොරොත්තු නොවියයුතුය. රාත්‍රියයේද හැකිතා කල් සක්මනින් හා හිදීමෙන්ද බාලනාවී යෙදෙනු. මහන්සි දැනතහොත් සෑනෙහි වැතිර පිම්බීම් හැකිලීම් දෙක සිහි කරනු. නින්ද යන විටක එය ඉබේම සිදුවන්නට හරිනු. චක්ෂුරාදී ද්වාරයන්හි ගැටන අරමුණු හා ඇතිවන සිත් මෙනෙහි නොකරම පිම්බීම හැකිලීම දෙක පමණක්ම මෙනෙහි කරන කල්හි වාස ප්‍රාශ්වාස සිුම්වීමෙන් පිම්බීම් හැකිලීම් නොදනී යන්නේය එබඳු අවස්ථාවලදී ඇසීම් පෙනීම් ආදිය සිහිකලාම නැවතත් පිම්බීම් හැකිලීම් දෙක වැටහින්නට වන්නේය. වැතිර ඉන්න අවස්ථාවහි නිදිමත වුවහොත් නිදිමතය නිදිමතය යයි එය සිහි කරනු. ඇස පියවෙන බව සිහිකරනු. සමහර විට නිදිමත ගැන සිහිකරන කල්හි නිදිමත නැතිවී නැවතත් සිත කය ප්‍රබෝධ වියහැකිය. එසේ වුවහොත් නැවතත් පිම්බීම් හැකිඩීම් මෙනෙහි කරනු මෙසේ Aඒදේ සිහිකරමින්ව කල්‍යාවනවා මිස නිදාගැනීමට භාවනාව නොනවත්වනු. භාවනා කරමින්ම CNම නින්ද යන්නට හරිනු. නිින්ද යාමය යනු බොහෝ වේලාවක් බවාංග සිත්ම ඇතිවීමය. නොනිදා ඉන්නා අවස්ථාවහිද ඒ සිත් ඇතිවෙයි. තිම්බීම් මෙනෙහිකොට හැකිලීම් මෙනෙහිකරන අතර නිතරම බවාංගසිත් ඇති වෙයි. එක් දෙයක් මෙනෙහිර බවාංගසිත් ඇති නොවී නැවත අනික් දෙයක් මෙනෙහි කිරීම හෙවත් සිතීම සිදු නොවෙයි. බවාංග චිත්තය සියුම් බැවින් එය කුමක් අරමුණු කෙරේද පවතීද කියයා යෝගාවචරයාට නොදනේ බවාංග සිත්ම ඇතිවන බැවින් නිදා ඉන්නා කාලයේ යම් කිසිවක් මැනෙහි කළ නොහැගිය නින්දෙන් අවදි වූ කල්හි අවදි වූයේය යැයි සිහිකරනු අවදිවීමය යනු බවාංග සිත් නැවතිී යම්කිසි සිතක් ඇතිවීමය සතිපට්ඨානය අලුත පුරුදු කරන්නවුන්ට අවදිවන සිත නොතේරෙන්නටද පුළුවන එය නොවැටහොුණහොත් ප්‍රකටවන තරමට සිත් ඇතිවන්නට පටන්ගත් තැන සිටම උපදිනා උපදිනාසිත් සිහිකරනු තිම්බීම් හැකිලීම් දෙක වැටහෙනවානම් එයම සිහිකරන්නට පටන්ගනු සිහිකරමින් ඉන්නා අතර හැරීමක් පෙරලීමක් අත්පා හැකිලවීමක් දිගු කිරීමක් කරතහොත් ඒ සියල්ලම සිහි කරනු. වේලාව කල්පනා කරතහොත් කල්පනාරම කල්පනාකරමියයි ඒ සිත මෙනෙහි කරනු. හඩක් ඇසතහොත් ඇසේය සය යැයි මෙනහි කරනු. ඔරලෝසුවක් ගමන් කරන හඬවැනි නිතරම ඇසෙන හඬවල් හා නිතරම තමා ඉදිරියේ පෙනී තිබෙන දේවල් ගැන වැඩි සැලකිල්ලක් නොදැක් වියයුතුය. ඒවා වරින්වර සිහිකළත් ඒ ගැන වැඩිකාලයක් ගතනො කරනු. නින්දෙන් පිබිඳුණු පසු වාඩිවන්නට සිතුනහොත් හිඳගන්නට සිතේය යැයි මෙනෙහි කරනු හිඳගන්නා කල්හි ඒ සඳහා කරන අත්පා දිගුකිරීම් හැකිලවීම් සියල්ල සිහි කරනු නැගිටිමීයැයි සිහිකරමින්ම ශරීරය සෙමෙන් කෙලින් කරනු හිඳගත් පසු හිදගතිමි යැයි මෙනෙහි කරනු නැගිටිනවානම් නැගිටිමි නැගිටිමියැයි මෙනහි කරමින් හෙමින් නැගිටිනු නැගිටීම සඳහා සයනෙන් පාබිම තබනවානම් එයද සිහිකරමින්ම කරනු නැගිටි කල්හි සිටිමි සිටටිමියයි සිටීම මෙනහි කරනු දොර වසා ගේයක නිදා සිටියේ නම් දොර ඇරීම සඳහා කරන සෑම දෙයක්ම සිහිකරමින්ම දොරහරිනු යනකාල්හි යමි යමි යැයි මෙනෙහිකරමින්ම යනු මළමු්‍ර කරතහොත් වාඩිවීමේ පටන් සියල්ලම මෙනෙහිකරමින්ම කරනු ුණ සෝදන කල්හි වතුර දෙස බැලීමේදී බලමි බලමි යැයි සිහි කරනු. වතුර අතට ගැනීමේදී අතගෙනයාම වතුරහි අත හැපීම වතුර අතට ගැනීම අතටගත් වතුර මොහුණකරා ගෙනේම මොහුණෙහි වතුර හැපීම එයින් දැනෙන සිසිල හා උණුසුම ය සියල්ලම සිහිකරමින්ම මුණ සේදීම කරනු දත් පිරිසිදු කිරීමද එසේම සිහිකරමින්ම කරනු මුහුණ සේදූතැනින් ඉවත්වීම මුහුණ පිසීම සඳහා තුවාය දෙස බැලීම ගැනීම පිස දැමීම නැවතතුවාය තැබීම යන සියල්ලම සිහිකරමින්ම කරනු වස්ත්‍ර ඉවත්කිරීම නැවත හැදීම ගේය ඇමදීම අසුන් පිරිසිදු කිරීම ඇඳුම් ආදිය තැන්පත්කිරීම යන සියල්ලමද සිහියෙන් මෙනෙහි කරමින්ම කරනු ආහාර ගැනීමේදී ඒ සඳහා යාම වාඩිවීම ආහාරය දෙස බැලීම අතට ගැනීම අනුභවකිරීම සඳහා ගළියල කිරීම ආහාරය අතට ගැනීම අත මකය කරාගෙනයාම මකය ව्यෘත කිරීම ආහාරය මකෙහි ගැටීම විකීම ආහාර රසය දැනීම ගිලීම ආහාරය බඩට යාම යන සියල්ලම දැනීම ඇතුව සිහිකරමින්ම ආහාරය ගැනීම කරනු පැන්බීම කත කට සේදීම නැගිටීම යන සියල්ල සිහියෙන්ම මෙනෙහි කරමින්ම කරනු කෙනෙකු සමග කතා කරතහොත් කතා කරමියයි සිහිකරමින්ම කතා කරනු අනිෙකාගේ කතාව ඇසීමත් සිහිකරමින්ම කරනු මල් පහන් පිදීමආදිය කිරීමේ ද ඒවාදෙස බැලීම් ගැනීම් ආදී සියල්ලම සිහි කරනු ගුණ සි වැදීමේදී අනිකක් මෙනෙහි නොකොට එය පමණක් කරනු. ධර්ම ශ්‍රවනාදියෙහි ද එසේම පිළිපදිනු. පටන් ගැනීමේදී පිම්බීම් හැකිලීම් දෙක නොවරදවා සිහිකිරීම අපහසු විය හැකිය දෙතුන් දිනයක් එය සිහිකිරීම පුරුදු කළ කල්හි නොවරදවා මෙනිහි කළ හැකිවනු ඇත එප මනක් නොව පිම්බීම් හැකිලීම් දෙක මෙනෙහි කරනු අතර තවත් දෙයක් මෙනෙහි කිරීමටද කාලේ ඉතිරිවන බව දැනෙනු ඇත එසේ වූ කල්හි වාඩිවී භාවනා කරනවා නම් ඒ අවස්ථාවේදී වාඩිවීමද එකතු කොට සිහි කරනු පිම්බීම සිහිකොට අනතුරුව හැකිලීම වන්නට කලින් හිඳීම මෙනෙහි කරනු ඳීම මෙනෙහි කොට හැකිලීම සිහි කරනු නැවත පිම්බෙන්නට කලින් හිඳීම මෙනෙහි කරනු පිම්බෙනවා හිඳිනවා හැකිලෙනවා හිඳිනවා මෙසේ කරනු හතර මෙනි එකරනු මේවා සිහිකිරීමේදී වචන සිහිකිරීමෙන් පමණක් නොනැවති පිම්බීම සිතට පෙනෙන හැටියටම වාඩිවී තිබෙන සරීරය සිතට පෙනන හැටියටම හැකිලීම් සිතට පෙන්න හැටියටම සිහි කරනු සිටගෙන භාවනා කිරීමේදී හිඳීම වෙනුවට සිටීම ඇතුළු කොටගෙන පිම්බෙනවා සිටිනවා හැකිලෙනවා සිටිනවා යැයි මෙනෙහි කරනු නිදාගෙන භාවනා කිරීමේදී පිම්බෙනවා නිදනවා හැකිලෙනවා නිදනවා යැයි මෙනෙහි කරනු මෙසේ පින්බීම් හැකිලීම් ආදිය ඉතා සැලකිල්ලෙන් මෙනෙහි කිරීමේදී සාමාන්‍ය පෙනීම් ඇසීම් සිහිකරන්නට නොයා යුතුය ඒ පෙනීම් ඇසීම් යෝගාවච්චරයාට දැනෙනු ඇත පෙනනවා ඇසෙනවාය කියා වචනයෙන් මෙනහි නොකලේද පෙනීම් ඇසීම් දැනීමෙන්ම ඒවා ගැන සිහිකිරීම සිද්ධය. එහෙත් ඕනෑ කමින් යමක් බලතහොත් බලනවා බලනවා යයි දෙතුන් වරක් මෙනෙහිකොට පෙනෙනවා යයිද සිහිකොට හිබීම් ආදියම මෙනෙහි කරනු. ඒ අතර ස්ත්‍රී පුරුෂාදී විශේෂ ආරම්වණයක් පෙනුනහොත් පෙනෙනවා යැයි දෙතුන් වරක් සිහිකොට මූල කාරණයම මෙනිෙහි කරනු. කතා කරන හඬ ගී හඬ සතුන්ගේ හඬ ආදී අමුතු හඬක් ඇසුනහොත් එකල් හිීද ඇසේය යැයි දෙතුන් වරක් මෙනෙහිකොට මූලකාරණයටම බසිනු. එසේ කරන අතර ඉන්ද්‍රියන්ට හමුවන දෑද මෙනෙහි නොකොර පිම්බීම ආදියම මෙෙහි කරන කල්හි ආශ්වාස ප්‍රාශ්වාස, සිම්වී පිම්බීම ආදිය නොවැටහී යයි. නොවැටහ මෙන් ඒ ගැන කල්පනා කරන්නට යා මෙන් සමහර විට කෙලෙස් ද ඇතිවිය හැකිය අතර අතර දැකීම් ඇසීම් සිහිකිරීමේ ප්‍රයෝජනය පිම්බීම් හැකිලීම් දෙක අලුත්තු අලුත්තු වී ප්‍රකටවීමය පිම්බීම් හැකිලීම් ඉතා සියුම් වී නොවැටහි ගියහොත් ඒ අවස්ථාවේදී හිඳවා හිඳිනවා කියා හෝ නිදනවා නිදනවායැයි කියා හෝ ඉන්නා ඉරියව්ග මෙනෙහි කරනු නව ප්‍රගට වූවාම පිම්බීම හැකිලීම දෙක සහිතව ඉරියව්ව සිහිකරනු නොවැටහෙන පිම්බීම් හැකිලීම් ගැන කල්පනා කරතහොත් කල්පනා කරනවා කියා සිහිකරනු සිහිකිරීම් අමතක වී සිත් අන්නතකට හැරුණහොත් අමතක විය අමතකවිය යැයි දෙතුන් වරක් මෙිනිහිකොට මූලකාරණය සිහිකරන්න පටන් ගනු පිම්බීම් හැකිලීම් නොවැටෙන අවස්ථාවලදී ඉරිියව්ව හා හැපීම මෙෙහි කිරීමද හොඳය. හිදන සිටින නිදන සෑම අවස්ථාවේම සරීරය යම්කිසිවක හැපී පවතී වාඩිවී ඉන්නහුගේ කයි යට පැත්ත අසුනහි ගැටයි පිම්බීම් හැකිලීම් ප්‍රකට නොවන කාලහි හිදනවා යැයි හිදිනා ශරීරය සිහිකොට ප්‍රකට වන තනකට සිත යොමුකොට ැප හැපෙනවා යැයි මෙනහි කරනු මෙසේ හිඳනවා ැ ඳ හැපෙනවා යනාදෙන් ඉරියාව් හා හැපීම සිහිකිරීම පුරුදු කරගත යුතුය පිම්බෙනවා හිදිනවා හැපෙන හැකිෙනවා හිඳන හැපෙනවා නාදීන් සිහිකිරීමද පුොරුදු කරනු. භාවනාවට බැස දින බොහෝ ගරනක් ගතවීමෙන් පසු සමහරවිට භාවනාවෙන් ප්‍රයෝජනයක් නොවීය යැයි අලස බව ඇතිවිය හැකිය. එසේ වුවහොත් අලසවෙමි අලසවෙමි යැයි එය සිහි කරනු. මෙයින් පලක් වේදෝ නොවේදෝ යැයි සැක පහළවිය හැකිය එසේ වුවහොත් සැක ඇතිවේ යැයි එය සිහිකරනු භාවනාවේ දියුණුව ගැන මතු බලාපොරොත්තු ද ඇතිවිය හැකිය. එසේ වුවහොත් බලාපොරොත්තුවේය බලාපොරොත්තුවේය යැයි එය සිහිකරනු. සිහිකරන අරමුණ රූපයක්ත නැතොහොත් නාමයක්ත යනාදිය කල්පනාවිය හැකිය එබඳු අවස්ථාවලදී නාර කල්පනා කරයැයි එ සින භාවනාව ගැන කලකිරීමද ඇතිවිය හැකිය එසේුවහොත් කලකිර කලරයැයි සිහිරන භාවනාව හොඳ වී නම් සතුට ඇතිවිය හැ किිය එකල් ही සතුට සතුටක්යැයි එය සිහිරන මෙසේ වරින්වර ඇතිවන සිත් සියල්ල ඒ ඒ අවස්ථාවලදී සිහිකරමින් අන් සෑමවේලේදීම පිම්බීම ආදී මූලකාරණයන් මෙනෙහි කරනු මොහොතකදු හිස්ව ඉක්ම යන්නට ඉඩ නොතබනු නින්දට වැටී ඇති කාලේ හැර දවසේ සම්පූර්ණ කාලයම යෝගාවචරයාට වැටහෙන නාමරූප ධර්මවල සිහිය පිහිටවීම් වශයෙන් භාවනාකිරීමේ කාලයයි න මෝරාගිය කල්හි යෝගාවචරයාට නින්දකදුු නෝමනා වනු ඇත. මේ සතිපට්ඨාන භාවනාවේ පූර්ුව භාග ප්‍රතිපදාවයි.